පසුගිය වසර ගණනාවක් රට පුරා රටේ සාමාන්‍ය වාර්ෂික වෙළඳ පරතරය ඩොලර් බිලියන 8ක පමණ ඍණ අගයක් ගත්තා. මේ අඩුව පියවනු ලැබුවේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම සහ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ හා විදේශ ආයෝජන හරහා හිමි වූ විදේශ විනිමය යොදා ගනිමිනුයි. ඉන්න අපි වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුණේ සංචාරක ව්‍යාපාරය ගැනයි. සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම වසර කිහිපයක් තුල ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්නට අප සැලසුම් කොට තිබුණා. නමුත් 20-19 දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ COVID-19 ගෝලීය වසංගතය නිසා මුළු ලෝකය පුරාම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටුණා. මේ අනුව සංචාරක ව්‍යාපාරය හරහා මෙරට ගලා වසරකට ඩොලර් බිලියන 4.5ක් පමණ වූ ආදායම 2020 හා 2021 වසරවලදී අපිට අහිමි වුණා. ගෝලීය වසංගතය නිසා විදේශ ශ්‍රමිකයන් ලක්ෂ 2ක් පමණ තම රැකියා අතහැර ආපසු ලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන් විසින් මාසිකව මෙරටට එවන ලද විශාල මුදලක්ද අපිට අහිමි වුණා. දිගින් දිගටම රට වසා තැබීම හේතුවෙන් අලුතින් විදේශ ආයෝජන ආකර්ෂණය කරන්නට අපට හැකියාවක් ලැබුණේ නැහැ. අපේ සංචිත ප්‍රමාණය ඉතා පහළ මට්ටමකට වැටි භාණ්ඩ ආනයනයේ වැඩි දුෂ්කරතාවන් ඇති වුණේ අපේ පාලනයෙන් තොරව සිදුවු මේ නොවැළැක්විය හැකි ක්‍රියාදාමය නිසයි. අපේ සංචිත ඉහළ නංවා නොගෙන අපේ ආනයන අවශ්‍යතාවයන් සපුරාලන්නට හැකියාවක් නැහැ. දීර්ඝ කාලීනව මේ ගැටලුවෙන් මිදෙන්නට නම් අප නවඋත්පාදන අපනයන විවිධාංගීකරණය හා අගය කිරීම වැනි ක්‍රමවේද හරහා අපේ අපනයන කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ යුතුමයි. ඒ වගේම විදේශ මුදල් ආකර්ෂණය කරගන්නා සංචාරක ව්‍යාපාරය විදේශයන් සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම පරිගණක හා තොරතුරු තාක්ෂණය වැනි ශේෂ්ත්‍රයන් විශාල දියුණුවක් ඇති කළ යුතුයි. මේ සියල්ල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි සඳහන් කර තිබුණා. ඒවා ක්‍රියාත්මක කිරීම දැන් වේගවත් කළ යුතුයි. කුඩා රටක් වන අපේ රටට විදේශ විනිමය උපාගත හැකි ස්වාභාවික සම්පත් ඉතා සීමිතයි. තෙල්, ගෑස්, ගල්ලඟුරු වැනි සම්පත් අපට නැහැ. වර්තමාන ලෝකයේ ස්වාභාවික සම්පත් නොමැතිව දියුණු රටවල් සියල්ලම විසඳුම ලෙස තෝරාගත්තේ විදේශ ආයෝජනයි. අපනයන කර්මාන්ත ඉහළට නංහාලන්නට නව රැකී අවස්ථා බිහි කරන්නට දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වන්නට ඔවුන් විදේශ ආයෝජන යොදා ගත්තා. වැරදි අර්ථකථන හරහා විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇතිකිරීමට හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන යමි කටයුතු කරනවා නම් ඒ අය රටට කරන්නේ යහපතක් නොවේ. අපේ රටේ සංවර්ධනය සඳහා ආයෝජනවල අවශ්‍යතාව මේ අවස්ථාවේ අපිට තදින්ම තිබෙනවා. ඒ නිසා කල්පනාකාරීව තෝරාගත් ශේෂ්ත්‍රවලට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරි කාලයේදී අප වැඩි පරිශ්‍රමයක් දැරිය යුතුයි. එහිදී වැදගත් වන්නේ ඒවා දේශීය ආයෝජනද විදේශීය ආයෝජනද යන්න නොව ඒවා රටට හිතකර ආයෝජනයන්ද යන්න පමණයි. රැකියා ව්‍යුක්තියට විසඳුමක් තිබෙන්නේ රැකියා උත්පාදනය තුළයි. මේ වන විට රටේ රැකියා අවශ්‍යතාවයන්ගෙන් බහුතරයක් සපයනු ලබන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර විසිනුයි. මේ නිසා විවිධ ව්‍යාපාරවල යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමටත් ඔවුන් ශක්තිමත් කිරීමටත් අප හැම විටම ප්‍රමුඛත්වයක් දිය යුතුයි.